මේ ප්‍රශ්නය ගැන බලනකොට ලංකාවේ මුස්ලිම් පාර්ශවයන්ගේ විවාහ සම්බන්ධයෙන් බලපාන්නේ 1951 මුස්ලිම් විවාහ දික්කසාද පනත. මේ පනත අනුව මුස්ලිම් විවාහ දික්කසාද සම්බන්ධ ගැටලුවලදී කටයුතු කරන්න යන්න ඕනේ කාති උසාවියට. කාති උසාවියේ කටයුතු සිදු කරන කාතිවරයා විසින් තමයි මේ බලතල සියල්ල සිද්ධ කරන්නේ. ඒ අනුව කාතිවරයා මේ පනත විවාහ දික්කසම මුස්ලිම් විවාහ දික්කසාද පනතට පරිබාහිර අපරාධ බලතලත් අද වෙනකොට ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මේ ගැටලුවේදී තාත්තා ඇවිල්ලා කියනවා තමන්ගේ අවුරුදු 15ක් වයසැති දැරිය පිරිමි පුද්ගලයෙක් විසින් වීඩියෝගත කරමින් දූෂණයට ලක් කරලා තියෙනවා කියලා කාතිවරයාට ඇවිල්ලා කියනවා. කාතිවරයා ඒක මේ නොසලකා හැරලා කාතිවරයා කියන්නේ පිරිමි පුද්ගලයාට අදාළ මේ දැරියව කසාද බඳලා දෙනවා. නමුත් තාත්තා අකමැති වෙනවා. බලහත්කාරයෙන් තාත්තාගේ අස්සන අරගෙන කාතිවරයා විවාහය සිද්ධ කරනවා. මේකෙදි තාත්තා අර මුස්ලිම් විවාහ දික්කසාද පනත අභිභවා යමින් ලංකාවේ අපරාධ අධිකරණ බලතලමක් ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ අපරාධයක් වෙන්නේ බාල වයස්කාර දැරියක් අවුරුදු 15. ලංකාවේ සාමාන්‍ය නීති තියෙන්නේ 1995 දන්නී සංග්‍රහයේ 363 ඊ වගන්ති අනුව අවුරුදු 16 දැරියක්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඒ සමග ලිංගික කටයුත්තක් සිදු කිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් වෙනවා. ඒ අනුව මේ කාතිවරයා මේ දැරියව විවාහ කර දීම ස්ත්‍රී දූෂණයට අනුබල දීමක් සහ අර තාත්තා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න යනවා කියලා කියනකොටමත් පැමිණිලි කරන්න යාම වැළැක්වීම අපරාධයක් හැංගවීමට කටයුතු කිරීමක් වෙනවා. මේ වැරදි දෙකම සහ මේ වැරදි දෙකයි බලහත්කාරයෙන් අස්සන ලබා ගැනීම කියන වැරද්දත් කාතිවරයා විසින් ක්‍රියාත්මක කර තියෙන නිසා කාතිවරයාට නීති ක්‍රියාත්මක විය යුතු මේ වැරදි තුනටම. ඒත් එක්කම මුස්ලිම් නීතිය යටතේදී විවාහයක් කරගැනීමේදී පිරිමි පුද්ගලයෙකුට විවාහ හතරකට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. අපේ මේ ප්‍රශ්නේදී මේ පුද්ගලයාට පෙර විවාහයක් තියෙනවා. ඒත් එක්කම විවාහයකට හතර කරගැනීමේ හැකියාව තියෙන්නේ පිරිමි පුද්ගලයාට විවාහ කාන්තාවන් හතර දෙනාම නඩත්තු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒත් එක්කම අලුතෙන් කසාද බඳින කාන්තාව කසාද බැඳීමට පෙර විවාහ වෙලා ඉන්න කාන්තාව හෝ කාන්තාවන්ගේ කැමැත්ත ලබා ගන්න ඕනේ. නමුත් මෙතනදී මෙහෙම කැමැත්ත ලබාගෙනත් නැහැ. කාතිවරයා මේ ගැන කිසිම විමසීමක් කරන්නෙත් නැහැ. පෙරදි කසාද බැඳපු කෙනෙක්ද කියලාවත් අහන්නෙත් නැහැ. ඒ අනුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනතත් මෙතන උල්ලංඝනය කළ තියෙනවා. කාතිවරයා කැමැත්ත ලබා ගන්නේ නැහැ පෙර කාන්තාවන්ගේ මේ දැරියව කසාද බැඳලා දෙනකොට. ඒත් එක්කම මුස්ලිම් විවාහ නීතියේදී පිරිමි පුද්ගලයෙකුට දික්කසාදයක් ලබා ගන්නකොට ඒක පාර්ශකය ගිහිල්ලා කිසිම වෛවාහක වරදක් ඔප්පු කරන්නේ නැතිව දික්කසාද වෙන්න පුළුවන්. නමුත් කාන්තාවකට වෛවාහක වරදක් සාක්ෂි දෙකක් ඇතුව ඔප්පු කරොත් තමයි කාන්තාවට මුස්ලිම් නීතියටදී දික්කසාදයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ හැම අතින්ම මේ දැරිය අසාධාරණ ලක් වෙලා තියෙනවා. බලෙන් අස්සන් අරගෙන කසාද බඳලා දෙනවා. ඒත් එක්කම දැරිය වීඩියෝගත කරලා තියෙනවා දැරියව දූෂණයට ලක් කරන ගමන්. ඊට පස්සේ දැරියගේ පියා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න කියද්දී අපරාධයක් වහං කරන්න මේ කාතිවරයා කටයුතු කළ දිනම් මේ හැම කාරණයක් ගත්තම 1995 අංක 22 දා දන්නේ සංග්‍රහයේ 286 වගන්ති අනුව දැරියව වීඩියෝගත කරමින් දූෂණය ලක් කළ පුද්ගලයා අසභ්‍ය වීඩියෝ දර්ශන ලබා ගැනීම සහ ළඟ තබා ගැනීමේ වරදට නීති අනුකූල විදිහට අපි ඒ පුද්ගලයාට විරුද්ධව පියවර ගන්න ඕනේ. වගේම කාතිවරයාට විරුද්ධව 363 දන්නේ සංග්‍රහයේ 363 ඊ වගන්ති අනුව බාලවයස්කාර දැරියක් ස්ත්‍රී දූෂණයකට ලක් වෙලා තියෙනවා. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා මේ දැරියට. ඒ වගන්ති යටතේ කාතිවරයාට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද ලංකාවේ ඔක්කොටම තියෙන්න ඕනේ ආගම් ජාති බෙද නොසලකා මේ කුඩා දැරියක් නිසා එකම නීතියක් විදිහට අපි කටයුතු කරන්න ඕනේ මේ.